반지가 왔다. 하트랙 반사이카이 댄 벨라브 반지가바티 앞에 있는 프라비드 모드라티 인지니어로 라라루아트 마하트메이너 하브사 하이메네캄 반지가바티 빈도 에카이 에카이 파하이 아스와타이 하이 아스와타이 하이 앞에 두르카타난키 නැත්නම් 반지가바티 페이스북 පිටුව තියෙනවා ඔබට අවිත් කතා බහ කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න වගේම අපි මේ කතා බහ කරන දේවල් නැවතත් ඔබට සමන් දෙන්න අවස්ථාවක් තියෙනවා පංචකාවත Facebook පිටුවෙන් එහෙම නැත්නම් YouTube channel එකට ගිහනොත් ඔබට ඒවා අහපව් අහන්න පුළුවන් සිත FM YouTube channel එකට ගියාට පස්සේ නැත්නම් පංචකාවත කියලා search කරන්න එතකොට ඔබට බොහොම පහසුවෙන් මේ අපි කතා බහ කරන දේවල් අහපව් අහන්න අවස්ථාවක් තියෙනවා WhatsApp Viber පාවිච්චි කරන ඔබට මීටර් රීඩින් එක මීටර් කොච්චර දුවලා තියෙනවද? ලක්ෂ 1,00,000. ඔ මෙහෙමයි දැන් ඔබේ කොම්ප්‍රෙසර් එකේ දෝෂයක් තියෙනවා. බොහෝ විට මේ දෝෂය නිවැරදි කරන්න බැරි වෙයි කොම්ප්‍රෙසර් එකක් අලුතෙන් යොදන්නේ නැතුව. හොඳ AC කාර්මිකයෙක් හම්බෙලා උපදෙස් ලබා ගන්න පරීක්ෂා කරවාගෙන වෙන රීකන්ඩිෂන් කියන බඩු ලංකාවේ නෑනේ. තියෙන්නේ යූස්ඩ්, පාවිච්චි කරන ලද. රීකන්ඩිෂන් කියන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද කියන එකනේ. ඒ ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම තමයි රීකන්ඩිෂන් කියන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද. ඒ කියන්නේ ගලවලා රිපෙයාර් කරලා හදපු කොම්ප්‍රෙසර් එකක්. එහෙම වේවා නැහැ. ඒක වැරදි මතයක් අපේ. පාවිච්චි කරපු කොම්ප්‍රෙසර් තියෙනවා. ඉතින් ඒවයි තත්ත්වේ මට හරියට කියන්න බෑ. මොන කොම්ප්‍රෙසර් එක ගත්තත් පාවිච්චි කරපු එකේ යම් යම් දෝෂ තියෙන්න පුළුවන්. හැබැයි AC කොම්ප්‍රෙසර් හරි ගණන්. ඔය අඩු මුදලට ගන්න බෑ අලුත් ඒවා ගන්න. ඉතින් ඒක නිසා විකල්පයක් හැටියට බොහෝ දෙනෙක් පාවිච්චි කරපු කොම්ප්‍රෙසර් ගන්නවා. යූස් කොම්ප්‍රෙසර් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ඒවයි තත්ත්වය ගැන වගකීමක් කාටවත් දෙන්න බෑ. ටිකක් කල් යනකොට ආයෙ ලෙඩ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඇක්සියෝ, ප්‍රෙමියෝ, එලියොන් මේ ඔක්කොගෙම කම්ප්‍රෙසර් වල තියෙන දෝෂයක් ඕක. මොකද මේවා මේ අර ක්ලයිමට් කන්ට්‍රෝල් එයා කන්ඩිෂනර්ස් නේ, ෆුලි ඔටෝමැටික් එයා කන්ඩිෂනර්ස්. ඒවයි කම්ප්‍රෙසර්ස් වල ඔය ප්‍රශ්නේ එනවා. මොකද කරන්නේ? ඉතින් කොම්ප්‍රෙසර් එකක් දාගන්න වෙනවා. කල්පනා කරලා බලන්න රීකන්ඩිෂන් එකක් දානවද, එහෙම නැත්නම් අලුත් එකක් දානවද. ඒක කාටවත් කියන්න බෑ මහත්මයා. කිසිම කෙනෙකුට කියන්න බෑ. මොකද කොම්ප්‍රෙසර් එක ගලවලා බැලුවත් ඒත් කියන්න බෑ. කොයි කාලෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. හරි. හරි බොමසුති. බොමසුති දිගන පංචකාවතත් එක්ක ඉන්න සුසන්ත. අපිට Facebook පිටුවේ පංචකාවත Facebook පිටුවෙන් පණිවිඩයක් අහනවා, ගැටලුවක් ඉදිරිපත් කරනවා ලසන්ත දි සිල්වා. vehicle එක Honda GP1 එකක්. ඒකේ timing belt එකක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ GP1 එකේ timing belt එකක් නැහැ. timing chain එකක් තියෙනවා. ඉතින් chain එක අහවල් කාලෙදී මාරු කරන්න ඕනයි කියලා නීතියක් නැහැ. දල වශයෙන් ලක්ෂ 1කමාරක් 1.75කට වඩා දුවන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ටයිමින් චේන් එක ගෙවිගෙන යනකොට එන්ජින් එකේ ශබ්දය වෙනස් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පළපුරුදු හැකියාව තියෙන දක්ෂ කාර්මිකයෙකුට හෝ ඉංජිනේරුවෙකුට පෙන්නලා ටයිමින් චේන් එක දමිය යුතුද, ඒ නියම කාලේ ඇවිල්ලාද කියලා බලලා තීරණය කරලා දාගන්න. හරි. හඳුනගත ඉන්නවා ජාලිය. අයබෝන් සුබ සන්ධ්‍යාවක් කියව ජාලිය. අයබෝන් සුබ සන්ධ්‍යාවක්. ලලලත් මතේ මම ජාලිය කතා කරන්න පිළියම් දෙන්නේ. අතන මම ආසයි කතා කළේ මේ රට වාහන අලුත් ගඩියාව සම්බන්ධයෙන් මට මේ මෑතකදී තිබ්බ අත්දැකීමක් පොඩ්ඩක් බෙදා හදාගන්න. කියන්න. මට තියෙන්නේ Toyota Allian 260 වර්ගයේ වාහනයක්. ඒක 2011 කිලෝමීටර් 50,000ක් පැදලා තිනවා. මට ඒකේ ළඟදී මම ඇත්තටම ඒකේ පීරියඩික් මේන්ටේනන්ස් සහ රිපෙයාර් සියලුම දේ කරන්නේ Toyota වාහන සඳහා ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ ආයතනයක් තුලින්. ඉතින් මම ළඟදී එයාලගෙන් මම ඒකේ පිටිපස්සේ රෙයා ෂොක් ඇබ්සෝබර්ස් මාරු කරගත්තා. ඒගොල්ලෝ පීරියඩික් මේන්ටේනන්ස් එකේදී කිව්වා පොඩි ඔයිල් ලීක් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක මාරු කරාට පස්සේ පොඩ්ඩක් පිටිපස්සේ ටකටක ගාලා සද්දයක් ඉඳගත්තා. ඊට පස්සේ කොහොම හරි මම ඒක ඉරලන්ට කිව්වන් පස්සේ එයාලගේ ක්වොලිෆයිඩ් ටෙක්නීෂියන් කෙනෙක් එක මම මුලින්ම ටෙස්ට් රන් එකක් ගියා. ටෙස්ට් රන් එකක් ගියපුවාම පළවෙනි අවස්ථාවේ අතර මේ ටෙක්නීෂියන්ට මට එන සද්දයට ඇහුනේ නැහැ.
ඊට පස්සේ මම දිගින් දිගටම මේ සද්ද එනවා කියලා එයාලට කියනකොට ඊට පස්සේ එයාලා ඉස්සරහා ෂොක් සෝබර්ස් ගලවලා ඊට පස්සේ මට කොහොම මේ සද්ද ප්‍රශ්නේ තියෙන ඉස්සරහා ෂොක් සෝබර්ස් වල ඒ හින්දා ඒක මාරු කරපුවාම ප්‍රශ්නේ හරියයි කියලා. ඊට පස්සේ ඇත්තටම මට ඒක මට වෙනකොට බොහොම විශ්වාසයක් තිබ්බා මේක සද්ද පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඒ හින්දා මම ඒගොල්ලෝ කිව්ව විදිහට මාරු කළේ නෑ. හැබැයි මට අර ගලවා සයිකීමට වීදමුත් වුණා. ඊට පස්සේ මම ඇත්තටම මට මේ ප්‍රශ්නේ තියෙන හින්දා මම සිතේස්සුන් එක මාර්ගයෙන් ලාලලවත් මාතර කතා කළා. මේ මගේ ඒ ප්‍රශ්නේ කිව්වෙන් පස්සේ ඒ අර මං කිව්ව ආයතනේ ක්වොලිෆයිඩ් ටෙක්නිෂියන් කෙනෙකුට ටෙස්ට් දෙක තුනකින් බැරි වෙච්ච හොයන්න බැරි වෙච්ච දේ ලාලලවත් මාත්‍යා විනාඩි 5ක් ඇතුළත එයාගේ විශේෂඥ දැනුම් පාවිච්චි කළා මට ප්‍රශ්නේ විසඳලා දුන්නා. ඒ වගේම කිසිදු මුදලක් ගැනීමකින් තොරව. ඉතින් මේ මට ඇත්තටම මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඉතින් තමන් කොච්චර බලාපොරොත්තු තියාගෙන මේ වගේ ආයතන වලට ගියාට සමහර ලාවට ඒ ආයතන වලින් සිද්ධ වෙන වැරදි හින්දා තමන් නොදැනුවත්වම තමන්ගේ තියෙන ලොකු සංකල්පයක් ඉදන් වෙනවා. වැරදි සිද්ධ වෙනවා. ඕකේ තියෙනවා මේ සුභාෂිතේ කවියක් තියෙනවා, මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ වෙත නිදොස් කෙනෙක් මෙදී ඇත උපදනේ නැත. අපි හැමෝගෙම යම් යම් වැරදි අඩුපාඩු තියෙනවා. ඉතින් කොහොමුණත් මං හරි සන්තෝෂ වෙනවා. ඉතින් සිතේ FM හරහා ඔබේ ප්‍රශ්නේ ඉතින් අපිට කියලා විසඳගත්තු එක ගැන තව එකක් ඔකට කියන්න ඕනේ මං ක්‍රිෂාන්. මේ වාහනවල රෝග විනිශ්චය කිරීම, ඒ කියන්නේ රෝග සොයා ගැනීම කියන එක මහා අමාරු වැඩක්. මේකෙදි ප්‍රධානම දේ තමයි අපේ අප්‍රෝච් එක. අපි මොන කෝණයෙන්ද මේ රෝගය දිහා සහ අපේ රෝගියාගේ කොම්ප්ලේන් එක දිහා බලන්නේ කියන එක. ඒක මේක අපේ එකක් කියලා හිතගෙන තමයි මේක බලන්න ඕන. අපි අප්‍රෝච් කරන ඇංගල් එක මත තමයි නිර්වද්‍යතාවයේ තියෙන්නේ. වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. දැන් පොඩි දෙයක් මේක මේ 2.50 වැඩක් වගේ එකට මේ තව කෙනෙක්ගේ මුදල් ගැනීම හරි අසාධාරණයිනේ නේ. ඉතින් ඒ වගේ දෙයක් කොහොමවත් සන්තෝෂ වෙනවා. ජාලිය සිතේ FM හරහා අපේ ප්‍රශ්න විසඳා ගැනීම ගැන ඉතින් අනිත් අයටත් කියන්නේ සිතේ FM අහන්න අපිට පුළුවන් දයක් හැම වෙලාවකම අපි කරලා දෙනවා. ජාලියටත් බොහොම ස්තුතියි අපිත් එක්ක මේවා බෙදා හදා ගැනීම ගැන. බොහොම ස්තුතියි ජාලිය අපිත් එක්ක හිටියට. ඒකනේ ඉතින් පංචකාවත්තර අපි හැමදාමත් එකන් එන්නේ පංචකාවත්තේ ඔබේ ගැටලු නිරාකරණය කරගන්න ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු ලාලලත් මහත්මයා. එතුමත් එක්ක තමයි අපි සතියන්තයේ සෙන්සුරාදා දවසේ පැය දෙකක් පංචකාවත්තේ ගත කරන්නේ. ඔබේ ගැටලුත් යොමු කරන්න පුළුවන් 0115888686 අපේ දුරකථන අංකයට. එහෙම නැත්නම් පංචකාවත්ත Facebook පිටුවත් තියෙනවා. අවිත් ගැටලු ලියලා තියන්න පුළුවන්. සෙන්සුරාදා දවසේ වෙනකොට බොහෝ දෙනෙක් ඉන්න හින්දා ප්‍රශ්න අහන්න නැතුව, හරස් ප්‍රශ්න අහන්න නැතුව නිදහස් කරගන්න පුළුවන්, නිරවුල් කරගන්න පුළුවන් ගැටලුවක් නම් පංචකවත Facebook පිටුව පැත්තේ ඇවිල්ලා ලියලා තිබ්බත් කමක් නැහැ. Facebook පිටුව පැත්තේ ඇවිල්ලා ලියලා